හරි අපි ඊළඟට ගත්ත පොඩ්ඩක් වෙනස් ආකාරයක ගානක් අර ඉස්සලා තිබ්බ ෆෝමැට් එක නෙමෙයි ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස් මේකත් සමාන ළමයි ගොඩක් සමාන නෙමෙයි ගොඩක් ළමයි හදනකොට මේක එක දෙක කියලා නම් කරගෙන අර විදිහටම එකෙන් දෙක අඩු කරලා එහෙම යන්න හදනවා එහෙම අවශ්‍ය නැහැ මොකද අපිට ඕනේ මේ සමීකරණ යුගල පාවිච්චි කරලා එක් අඥාතයක් ඉවත් කරගෙන එක් අඥාතයක් පමණක් තියෙන එක් විචල්‍යයක් පමණක් තියෙන සමීකරණයක් ගොඩනගා ගැනීම අපේ අරමුණ නේද ඉතින් මෙතන 2x කියලා කියන්නේ මොකක්ද කියලාම කියලා තියෙනවා මේ සමීකරණය දෙවෙනි සමීකරණය. ඉතින් ඔයාලට පුළුවන් මේ 2x කියන්නේ මෙතනට දැම්මහම මේ 3y කියන එක එතන ඉන්නේ 3y ලා ඉතරයි. ඒ සමීකරණය. තවදුරටත් x ලා නැහැ. ඉතින් අරම දුර දිග යවන්න ඕනේ. එහෙනම් මම කරනවා කෙලින්ම දෙවෙනි සමීකරණේ ආදේශ කරනවා පළමු සමීකරණය. ඉතින් මේ 2x වලට මම දානවා 3y. 3y ධන y සමානයි 80යි. ආ දැන් පේනවා යාට y ලා ඉතරයි ඉන්නේ. එහෙනම් මේක තවදුරටත් සමගාමි සමීකරණයක් නේ. මේක සරල සමීකරණයක්. එහෙනම් 4y y සමානයි 80යි කියලා කියන්නේ 4ෙන් බෙදුවා 4 වරක් 20යි. y සමානයි 20යි. y සමානයි 20 y සමානයි 20 ආදේශ කරනවා අපි දෙවන සමීකරණයට ආදේශ කළා නම් ලේසි. දෙවන සමීකරණයට ආදේශ කිරීමෙන් 2x සමානයි 3y 3y වෙනුවට 20 3 වැඩි කිරීම 20 එහෙනම් 2x සමානයි 3 වරක් 2 6යි එහෙනම් 60යි 2 වරක් 1යි 2 වරක් 30යි x සමානයි 30යි කියලා අපිට උත්තරය ලැබෙනවා x සමානයි 30යි y සමානයි 20යි උත්තර දෙකම එකට කරලා ලියන්න ඕනේ අන්තිමට අපි ඊළඟටත් තව මේ වගේම ගානකට යන තව අවස්ථාවකට විස්තර කරමු අපි